විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර් දිසානායක මහතා කැබිනට් මණ්ඩලය ගැන අද පාර්ලිමේන්තුවේදී විග්‍රහයක් කළා. අපේ රට ඉතාමත් වැදගත් සම්පතක් බවට පත් වී තිබෙන තෙල් ටැංකි සංකීර්ණයේ මුළුමනින්ම ඉන්දියානු සමාගම් වෙත ලබා දීම සඳහා සැලැස්මක් තමයි තිබෙන්නේ. වර්තමාන ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය ඉතාම භයානක සහ විනාශකාරී ක්‍රියාවලියකට තමයි පහුගිය අගෝස්තු මාසයේ 7 වෙනිදා මේ කැබිනට් මණ්ඩලයේ තීරණය අරන් තිබෙන්නේ. මේ කැබිනට් මණ්ඩලයේම 2016 හයවෙනි මාසයේ පළවෙනිදා මෙම තෙල් ටැංකි සංකීර්ණ තෙල් සංස්ථාව හරහා සංවර්ධනය කිරීමටත් ඒ සඳහා ඩොලර් මිලියන 10ක් වැය වෙන බවත් ඒ වසර හතරක් ඇතුළත ප්‍රතිපූර්ණ කරගත යුතු බවත් කැබිනට් මණ්ඩලෙම තීරණය කරා. අපි නෙමෙයි 2016 හයවෙනි මාසයේ පළවෙනිදා කැබිනට් පත්‍රිකාව අනුමත කරන්නත් නැවත ඒ ප්‍රතික්ෂේප කරන්න. ඒ වෙනුවට වෙන තෙල් ටැංකි සංකීර්ණ ඉන්දියානු සමාගමක් වෙත ලබා දීම සඳහා වෙනත් කැබිනට් මණ්ඩලයක තීරණයක් ගැනීමට හේතුව කුමක්ද කියලා පාර්ලිමේන්තුවට අදාළ අමාත්‍යවරයා විසින් පැහැදිලි කළ යුතු තිබෙනවා. මෙම ටැංකි පද්ධතිය සංස්ථාව විසින් නවීකරණය කටයුතු ආරම්භීමට සූදානම් වෙමින් සිටියේදී කිසියම් හදිසි අස්තයක් විසින් එම කටයුතු නතර වූ බවද පසුගිය කාලේ වාර්තා වුණා. මෙම ජාතික සම්පත රට අහිමි වීමේ අවදානමක් මේ වන විට මතු විවසන් රටේ ජාතික සම්පත් අලවිකරණ බෝකරවරුන්ගේ සංගමය බවට මේ කැබිනට් මණ්ඩලය පත් වෙලා හමාරයි. තමුන්වන්සල තීරණ ගන්න ජාතික සම්පත් විකුණන්නේ. ඇමතිවරයා දන්නා මේකට අවිල උත්තර දෙන්න බැරි බව. ඒ නිසා තමයි අර්ජුන රණතුංග තෙල් සංස්ථා භාර අමාත්‍යවරයා, ඒ වගේම අනෝමමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරිය මේ අවස්ථාවට සහභාගී නොවී තිබෙන්නේ. අදාළ ඇමතිවරයා ඉන්න එපා. ඔබතුමා මගේ ඒක අවස්ථාවේ ලබා දෙන්න. මගේ ගැමුණම උත්තර දෙනවා. නැයි බොහොම සුදී. මගේ